venila kuna mattanyuche 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 kiyanne mokadda matraknya matraknya wenawa kiyanne eka matraknya wenawa kiyanne yamak piliganimedi welandimedi pramana danna kenek kiyanne tamanta yam kisi deyak denna ahana kotai ඊළඟට තමන් යම් කිසි දෙයක් පරිභෝජනය කරන කොටයි එහි ප්‍රමාණය මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය. දැන් ඔබ මගෙන් අහුවොත් යමක් ඔබ වහන්සේට පිළිගන්වන්න කැමති කියලා එතකොට මම මට අවශ්‍ය ප්‍රමාණය තියනවා නම් මම වග වෙන්න ඕනි මට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා කියලා දැනුවත් කරන්න. ඊළඟට සීමාව ඉක්මවල පිළිගැනීමකින් වළකින්න ඕනි. ඒ කියන්නේ පාත්‍රයට දානි ටිකේ ඉඳලා පාත්‍රයට වැටෙන පිළිගන්නන දානි ටිකේ ඉඳලා මම පිළිගනිද්දී මට අවශ්‍ය නැති දේ මම මට ප්‍රමාණවත් උනාම මම අතවහන්න ඕනි. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. අත වහන්නේ මොකද කියලා මට හොඳ අත්දැකීම් ලැබිලා තියෙනවා. මම අත වැහුවන් ඇඟිලි අතරින් කිරි හොදි බෙදපු අයත් ඉන්නවා. අනේ මේ අමාරුවෙන් හදාගත්තු මුරුංග ටික නැත්තම් කොහිල ටික කියලා ඒ අත වැහුවම ඒ අත උඩිනුත් වැටෙන්න බෙදපු අය ඕනි තරම් ඉන්නවා. එහෙම අවස්ථා තියෙනවා. මොකද සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ මේ අත වහන්නේ කියලා. මොකද පැවිද්දෝ දානි වළඳන කොට කතා කර කර ഘോഷා කර කර වළඳන ගතියක් නැහැ පැවිද්දන්ගේ. පැවිද්දෙක් නිශ්ශබ්දව දානි පිළිගන්නවා. ඒක තමයි භාගතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඉතින් පැවිද්දෙක් කර කටින් කියන්නේ නැතුව අත වහනවා. දැන් ඔබ දැක්කොත් එහෙම ඒ ඔබේ ළමයින්ට පවා කියලා දෙන්න හාමුදුරුවන් වහන්සේ නමක් සුවයන වහන්සේ නමක් පිංගානට යමක් බෙදනකොට අත මෙහෙම වැහුවොත් වළඳින අත නෙවෙයි අනික්වත් අතින් වැහුවොත් ඒ කියන්නේ ඇති ඒක එපා කියලා. අන්න ඒක නිතරටත් කියලා දෙන්න ඕන. නැත්නම් ඒ උඩින් ඒ වැහිච්ච නැති කොටසින් අපි බෙදලා යන්න බලනවා. ඒක හොඳ ගතියක් නෙමෙයි. ඉතින් ඒ හාමුදුරුව අත වහන්න ඉගෙන ගන්නවා. අතින් ඒක වහන්න පාත්‍රේ වහන්න. ඊළඟට පන්සලට ලැබෙන ද්‍රව්‍ය උනා තමන්ට සීමාව ඉක්මවලා දෙන්න හදනවා නම් ඒව එපයි කියන්න ප්‍රතික්ෂේප කරන්න පැවිද්දෙක් දැනගන්න ඕන. ඒ මාත්‍රාව දැනගන්න ඕන. දැන් මම මගේ විහාරස්ථානේ බෝධින් වහන්සේ ගාවට පහන් වැටක් තියෙනවා. දැන් තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා කැමති පහන් වැටක් හදන්න. එතකොට මම දැනගන්න ඕන මාත්‍රාව. දැන් එතන තව පහන් වැටක් ඇදුවොත් තව පහන් වැටක් ඇදුවොත් මොකද්ද වෙන්නේ? එතන තියෙන හිස්පව බිඳ වැටෙනවා. එතන දේවල් ගොඩ ගැහිච්ච තැනක් වුණා. එතන අර බෝධිනාංශ ගාවට ගියාට පස්සේ තියෙන සැනසීම නැති වෙලා යනවා. ඔය ගොඩක් ඒවයි සැනසීම අපිට නැති වෙන්නේ අර මාත්‍රාව පිළිගැනීමට අදාළ මාත්‍රාව දන්නේ නැති වුණා. ඒ නිසා ඕනම එකක මාත්‍රාවක් තියෙනවා. මාත්‍රාව ඉක්මවන්න එපා පිළිගනිද්දි. පිළිගනිද්දි මාත්‍රාව ඉක්මවන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කටයුතු කරනා නම් ඒ සත්පුරුෂයෙක් කියන්නේ. මේ ලිමිට් එක පන්නන්න නැත්තම් මාත්‍රාව ඉක්මවනවා කියන්නේ ඒකයි. කියන්නේ ලිමිට් එක පන්නන්න නැත්තම්. අපි දැනගන්න ඕනේ අමක්කට දාන්න පුළුවන් කොයි ප්‍රමාණයට යමෙකුට ඕනි කොයි ප්‍රමාණයද. ඊළඟට ඒක පිළිගනිද්දි විතරක් නෙමෙයි වළඳද්දි, ඒ කියන්නේ ඒක පරිභෝජනය කරද්දි භුක්ති විඳිද්දි මාත්‍රාව දැනගන්න ඕන. මාත්‍රාව නොදැන පැවිද්දෙක් වළඳින්න ගත්තොත් මේ පැවිද්ද ලෙඩෙක් වෙනවා. කායික අපහසුතාවයක් දානෙක් වළඳන්න ඕන කායික පහසුව පිණිස. මාත්‍රාව ඉක්මවපු ගමන් ඒක කායික අපහසුතාවයක් වෙනවා. කය රෝගී වෙන්න හේතුනෝ යත්නට තියෙන්නේ ප්‍රමාණය හිතන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණය ගැන කල්පනා කරන්නේ නැතුව ආසාවට ලෝලත්වයට කැම කන්න ගියොත් මොකද වෙන්නේ? අර ස්මෘතාව වගේ බොහෝම
පහසුතා කය හට ගන්නවා ඊළඟට ඒක ලෙඩ වෙනවා එහෙනම් අපි පෙමතුල්ලා ඒ මත්තඤ්ඤු කියන එක ඉගෙන ගන්න ඕනේ ගිහියොත් ඉගෙන ගන්න ඕනේ පැවිද්දොත් ඉගෙන ගන්න සප්පුරුෂ මඟ පෙන්වන්නෙක් නම් එයාට මාත්‍රාව දැනගන්න ඕනේ පිළිගැනීමේ සහ වැළඳීමේ සීමා මොනවාද කියලා ඊළඟට භාගතුන් වහන්සේගේ දේශනාව අනුව සාරිපුත්ත මහරහතුන් වහන්සේ වදාලා සත්පුරුෂයාගේ ඊළඟ ධර්මය තමයි කාලඤ්ඤුච කාලඤ්ඤ ඒ කියන්නේ පරිපුච්ඡාදියට කල් දන්නේ ඒ කියන්නේ ප්‍රශ්නයක් විසහන්න විසඳන්න සාකච්ඡා කරන්න සුදුසු වෙලාව දන්නවනම් ඒ කියන්නේ අනිත් අයගෙන් යමක් විමසන්න ගුරුවරයෙකුගෙන් ගෝලයෙකුගෙන් සබ්‍රාහ්මචාරින් වහන්සේ නමකගෙන් යමක් විමසන්න සුදුසු වෙලාව දන්නවනම් එයා සත්පුරුෂයෙක්. ඒකේ අදහස මොකක්ද මේ අවේලාවනේ හරි කාලයක් වෙලාවක් නැතුව අනුන්ට කරදරකාරී ලෙස දෙයක් විමසන කෙනෙක් වෙන්න එපා කියන එක. මේක කොච්චර වටිනවද? කියන්නේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පව අපි වෙලාව දැනගන්න ඕනනේ. මේ අයට මේ වෙලාවේ කතා කළ යුතුද? මේ වෙලාවේ දුරකථන ඇමතුමක් ගැනීම හොඳද නැද්ද? එහෙම අපි මේ කාලන්නේ යමක් අපිට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔව් අපිට කියන්න ඕනි කමක් තියෙන්න පුළුවන්. ඒත් අපි දැනගන්න ඕන මේ වෙලාවේ මේ විදියට මම වද දෙන එක හරිද? මේ වෙලාවේ අනිත් එක්කෙනාට මෙහෙම මම ගිහිල්ලා කතා කරන එක හරිද? ගැළපෙනවා. ඒව දැනගන්න ඕනි. ඒවා මේ සාමාන්‍ය ජීවිතයටත් අවශ්‍ය සත්පුරුෂ ගතිනේ. නිවන් මාර්ගට මඟ පෙන්වන කෙනෙක්ගේ ගාව විශේෂයෙන් තියෙන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය ජීවිතේට උනත් මගේ යෝජනාව තමයි මේ තථාගත දේශනාවට අනුව මේ උතුම් මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමට අනුව කල් දැනගෙන හරියට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. දෙයක් අහන්න. දැන් සමහර වෙලාවට කොලා අමාරුට කෝල් කරනවා. ඉතින් අපි ධානේ වලදින වෙලාව මොකද? එතකොට ඊට පස්සේ අහිතරිද්ද ගන්නවානේ. ඇයි කෝල් කරා ෆෝන් එකට ආන්සර් දෙන්නේ නැහැ. එතකොට ඉතින් අර හිතරිදි ඊළඟට සායනාංශ කෙනෙක් වළඳින වෙලාවේ උනාංශකෙන් ප්‍රශ්න අහනවා නම් එතකොට ඒව ගැළපෙන්නේ නැහැ. සුදුසු කල් දැනගෙන ප්‍රශ්න කරන කෙනෙක්ගෙන් දෙයක් අහන්න හරියට සුදුසු වෙලාවක් හරියට හිතලා මතලා කරනවා නම් හරිම වටිනවා. එහෙමයි ගොඩාක් ඉන්නවා. හරියටම කතා කරන්න මේ වෙලාව කතා කරන්න සුදුසු වෙලාවක්ද සායනහන්සේ කියලා කතා කරන අය ගොඩක් ඉන්නවා. අපිටත් හරි පහසුවේනේ බැරි නම් ප්‍රතික්ෂේප කරන්න. එහෙම පුරුදු වෙන්න. අන්තක මේ තවත් සමහර අයගේ ගතියක් තමයි මේ කතා කරපු ගමන් අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ සැතපීලාද සමහරු උදේ 9ටත් අහන සැතපීලාද දැන් එහෙම ස්වාමීන් වහන්සේලා ගෙන් එහෙම අහන්න එපා ඒ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් උදේ දවල් රෑ තුන් වරුවෙම සැතපීසක පිහිටියොත් එහෙම උන්වහන්සේ මේ උන්වහන්සේටත් විපතක් කරගන්නවා ඒක මේ ගිහියන්ටත් හොඳ නැහැනේ ඒ වගේ වහන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. මන්නම් ඉතින් එතකොට කියලා තිනවා අපි ඉතින් ඔය කියන තරම් සතපුණා නම් මේ මට්ටමට හරි මේ රට තියෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා. කියන්නේ මොකද කතා කරන ඕන වෙලාවක සතපිලාද කියලා. එහෙනම් මිනිහට නිදාගන්න පුළුවන්ද මේ පැවිද්දෙකුට නෙවෙයි සාමාන්‍ය මිනිහෙකුට. ඒ වගේ වහන්න එපා. කෙනෙකුට කෙනෙකුගෙන් විමසන්න ඕන දේ තියෙනවා නැති දේ තියෙනවා ඒවත් ඉගෙන ගන්නවා. මේ කියලා දෙන්නේ චූටි දේවල් මේවත් වටිනවා. මොකද නැත්තම් අර අපේ ඒ අහන එකෙන් කෙනෙකුගේ හිත රිදෙන්න පුළුවන්. එහෙම ඇහුවම අනවශ්‍ය දෙයක් ඇහුවම වහන්න යන්න එපා. ඒ සතපිලාද කියලා අහන්න ඕනේ. එහෙනම් රැනමෙට විතර මේ දුරකථන ඇමතුමක් ගන්නවා.
ඒ වෙලාවට සැතපෙන්න පටන් ගන්න පුළුවන් නේ කියන්නේ. උදේ 4ට විතර ඇහුවොත් ආ ඒ වෙලාවේ සායනාංශ කියන සැතපිලා ඉන්න පුළුවන්. ඒසයි ඒ අහන වෙලාවල් අවේලාවල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒක ඇතුලේ කහලන්නේ. කල් දැන දේවල් අහන කෙනෙක් නා. කල් දැන විමසන කෙනෙක් නා. අන්න ඒ ඇත්තෝ සත්පුරුෂෝ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පෙන්වන්නේ. ඊළඟට පරිසඤ්ඤෝ පරිසඤ්ඤෝ ඒ කියන්නේ අපේ ශාසනයේ ඉන්නවනේ අඳුනගත යුතු පිරිසක් ඒ තමයි අර අට පුරුෂ කුංගල කියන්නේ. සෝතාපන්න වෙන්න වීර්ය කරන සෝතාපන්න ඵලයට පත් වෙන සකෘදාගාමි වෙන්න වීර්ය කරන සකෘදාගාමි ඵලයට පත් වුණෝ අනාගාමි වෙන්න වීර්ය කරන අනාගාමි ඵලයට පත් වුණෝ මහරහත් භාවයට පත් වෙන්න වීර්ය කරන මහරහත් භාවයට පත් වුණෝ මාර්ගස්ත සහ ඵලස්ත කියලා අන්න ඒ අට පිරිස ගැන හොඳට දැනුවත් කෙනෙක් බවට ඔබ පත් වෙලා නම් ඔබ සත්පුරුෂයෙක්. අටපිරිස ගැන දැනගන්න. අටපිරිස ගැන දැනුම සත්පුරුෂයෙකුගේ ලකුණක්. මොකද එතකොට අටපිරිස ගැන අටපිරිසේ ගුණය අටපිරිසේ නුවණ දුරුවෙච්ච කෙලෙස් ඒදා. අටපිරිස ගැන දැනගන්නවා කියන්නේ මේ නම් අට දැනගන්නවා කියන එක නෙමෙයි. ඒ සෝතාපන්න වෙනකොට මොනවද දුරු වෙලා තියෙන්නේ? සකෘදාගාමි වෙනකොට මොනවද දුරු වෙලා තියෙන්නේ? මොනවද යටපත් වෙලා තියෙන්නේ? අනාගාමි වෙනකොට මොනවද දුරු වෙලා තියෙන්නේ? මොනවද යටපත් වෙලා තියෙන්නේ? මෙහිම අට පිරිස ගැන දැනගෙන ඉන්නවා. ඒ අට පිරිස ගැන දන්න එක්කෙනාට කියනවා පරිසම්යෝ කියලා. පිරිස ගැන දැනුවත් කෙනා මක පෙන්වනවා නම් එහෙමයි දැන් ගියෝ තරියට ධර්මය එහෙම කියලා දෙන නිසා මේව ගැන ටිකක් ගියෝ තේරුම් අරන් ඉන්නවා මේ 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 කියපු කරුණෝ ඔය මක පෙන්වීම කරන ගිහි භවතුන්ට ප්‍රයෝජනවත් භාගතුන් වහන්සේ ඔබ සත්පුරුෂයෙක් ලෙස ගිහි භවතේ පෙනී සිටිනවා නම් ගිහි භවතෙක් අනිවාර්යෙන්ම මේ ඔබට ඔබ ගිහි භවතෙක් විදියට මග පෙන්වනවා නම් සමාජයට මේ මේ කරුණු ඉගෙනගෙන තියෙන්න ඕන. තමන් කොයි විදියේ සත්පුරුෂ ගතිද දියුණු කරගත යුත්තේ. ඒ තමයි හත්වෙනි කාරණය. අටවෙනි කාරණය තමයි පුග්ගලඤ්ඤුච. ඒ කියන්නේ සේවනය කළ යුතු සේවනය නොකළ යුතු අය කවුද කියලා දැනුවත් වෙලා ඉන්නවා. සේවනයේ කළ යුතු කෙනා දන්නව නම් සේවනයේ නොකළ යුතු කෙනා දන්නව නම් යමෙක් ඔහු සත්පුරුෂයෙක්. මොකද සේවනයේ කළ යුතු නොකළ යුතු අය අවබෝධ කරගත්තු ඒ ගැන දැනුමක් තියෙන කෙනා සත්පුරුෂයෙක්. යා සත්පුරුෂයෙක් කියන්නේ එතකොට අපිටත් කියලා දෙනවා අසේවනාච බාලානම් මෙන්න මේ ගති තියෙන බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතානංච සේවනා මෙන්න මේ ගති තියෙන නුවණැත්තෝ ඇසුරු කරන්න. මෙන්න මේ පොතපත පරිශීලනය කරන්න. එතකොට ඒ සේවනය කළ යුත්තා සහ නොකළ යුත්තා ගැන දැනුම යම්කිසි කෙනෙකුට තිබෙනවා නම් ඒ ඇත්තා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි ආශ්‍රය කරන්න ඕන කෙනෙක්. අපි ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක්. දැන් අපේ පින්වත් පිරිස කරුණු ඉගෙන ගත්ත හතක්. කරුණු හතක් ඉගෙන ගත්තා. සංගීති සූත්‍රයේ තිබෙන දීඝනිකායේ සංගීති සූත්‍රයේ තිබෙන සත්පුරුෂයෙකුගේ ගති ලක්ෂණ හතක්. අපි නැවත මතක් කරගමු. ධම්මඤ්ඤු හෝති මේකේ පාලි ධර්මයේ දන්න කෙනෙක් වෙනවා අත්තඤ්ඤුච එහි අර්ථ දන්න කෙනෙක් වෙනවා ඊළඟට අත්තඤ්ඤුච සාමාන්‍ය හල්තයන්නයි තයන්නයි අත්තඤ්ඤුච තමන්ගේ සීලාදී ගුණයන්ගේ ප්‍රමාණය හොදට දැනගෙන ඉන්න කෙනෙක් වෙනවා මත්තඤ්ඤුච හොදට මාත්‍රාව
පිළිගන්න දේ වළඳන දේ මාත්‍රාව දන්න කෙනෙක් වෙනවා ඊළඟට කාලඤ්ඤෝච යමක් විමසනවා නම් සාකච්ඡා කරනවා නම් දේශනා කරනවා නම් ඒකට සුදුසු කල් දන්න කෙනෙක් වෙනවා සුදුසු කල් මොකද කාලේන ධම්ම සාකච්ඡානේ කාලේන ධම්ම ශ්‍රවණම් කියලානේ තියෙන්නේ හැමතිස්සෙම බණහා ඉන්නම නෙවෙයිනේ හැමතිස්සෙම ධර්ම සාකච්ඡා වේ දෙන්න කියලාම නෙමෙයිනේ කියලා තිනේ ඒකට සුදුසු වෙලා කාලේ අනේ කල් දන්න කෙනෙක් වෙනවා ඊළඟට පරිසඤ්ඤෝච පරිසඤ්ඤෝච කිව්වේ භාගතුනාංශික දේශනා කරනවා හරියටම පිරිස අට පිරිස දන්න කෙනෙක් වෙන්න ඕන මොකද තමන් අනුගමනය කරන්න යන්නේ ඒ අට පිරිස ඉතින් දැනගෙන ඉන්න ඕන අට පිරිසේ තරම මොකක්ද කියලා අට පිරිස දන්න කෙනෙක් වෙන්න ඕන ඊළඟට පුග්ගලඤ්ඤෝච සත්පුරුෂයා සත්පුරුෂයා අනුවණය අනුව නැත්තා යහපත් ගති තියෙන කෙනා යහපත් ගති තියෙන කෙනා මෙහෙම ආශ්‍රයයට සුදුසු නොසුදුසු කෙනා අඳුන ගන්න තරම් නුවණක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අන්න එවැනි ගති වලින් යුක්තයි නම් ඔබට සත්පුරුෂ ගති තියෙනවා. ඔබ ආශ්‍රය කරන කෙනෙක් එවැනි ගති වලින් යුක්තයි නම් ඒත් සත්පුරුෂයෙක් ඔබ ආශ්‍රය කරන කෙනා සත්පුරුෂයෙක් මේ කාරණා හත තියෙනවා නම් thank you.